විශේෂම දැන් පසුගිය 13 වෙනි දින ඇතිව නිකුත් කරන ලද මේ සංවෘත සේවා ගැසට් නිවේදනය අපි හිතනවා අපේ සටනේ අපි දන්නවා දින 120කට අධික දින ගණනක් තිස්සේ අපි අඛණ්ඩව ගෙන ගියපු මේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපිට මේ සංවෘත සේවා ගැසට් නිවේදනය නිකුත් කරව ගන්න පුළුවන් වුණේ ඔබ දන්නවා 2008 282 FR 2008 කියන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී මේ පිළිබඳව යම් තීරණයක් ලබා දුන්නා විශේෂයෙන්ම ගුරු සේවය සහ විදුහල්පති සේවයට වෙනම වැටුපියක් හදන්න ඕනේ ඒවා පොදු රාජ්‍ය සේවෙන් ඉවත් කරන්න ඕන කියන කාරණය පොදු රාජ්‍ය සේවෙන් ඉවත් කළා එළියට අරගෙන වෙනම වැටුපියක් හදන්න ඕන කියන කාරණේ 2008 සිට පැනනගුණ ගැටලුවක් විශේෂයෙන්ම අපි දිගින් දිගටම වැටුප් විෂමතාවලට එරෙහිව අරගල කරද්දී ආණ්ඩුව පාර්ශවයෙන් මතු කරපු කාරණ වැටුප් සේවක සංඛ්‍යා කොමිසම සභාව පැත්තෙන් මතු කරපු කාරණේ තමයි ගුරු සහ විදුහල්පති සේවාවන් වලට වෙනම වැටුප් සකස් කළොත් ඒක පොදු රාජ්‍ය සේවයත් එක්ක ගැටලුවක් මතු වෙනවා ප්‍රශ්නයක් මතු වෙනවා කියන කාරණේ. ඒ නිසාම අපි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සම්දාන ලෙස දිගටම පෙන්වා දුන්නේ අරගල කරේ ගුරු සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කළ යුතු කියන කාරණේ. ඉතින් කරුණු නොදැන සමහරු ඒට එරෙහිව විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගත්තා. ඒ වගේම ඊට එරෙහිව සමහරු කටයුතු කරන්න පටන් ගත්තා. නමුත් අපි දන්නවා මේ සංවෘත සේවා බවට පත් කරගත්තේ නැත්නම් අපේ ගැටලුව කිසිම දිනක විසඳ ගන්න ලැබෙන්නේ නැහැ කියන කාරණේ. කෙසේ වෙතත් වැටුප් චක්‍රලේක නිකුත් කිරීමෙන් අනතුරුව වුණත් පසුදාතම් කළා 2021 අටවැනි මාසේ 30 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තමයි මෙම සංවෘත සේවා ගැසට් නිවේදනය නිකුත් කරලා තිබෙන්නේ. ඒ අනුව මෙහි නිශ්චිත ලෙස කරුණු හතරක් සඳහන් වෙනවා. පළවෙනි දේ එක ක්‍රියාත්මක වන දිනය 2021 අටවැනි මාසේ 30 වෙනිදා පත්කිරීම් බලධාරියා පත්කිරීම් උසස් කිරීම් විනය ස්ථාන මාර්ග අනිකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතලහ විධිවිධාන ඒ සේවාවන්ට අදාළව දැනට පවතින විදියටම ක්‍රියාත්මක වෙනවා. ඒක කිසිදු වෙනසක් නැහැ. වැටුප් ඒ සේවාවන්ට අනන්‍ය වූ විශේෂිත වැටුප් ව්‍යූහයන් පිළිබඳ අදාළ බලධාරීන් විමසා සුදුසු පරිදි සංශෝධනය කර ගත යුතු බව. මේක තමයි විශේෂම කාරණේ. අපිට ඒ බලධාරීන් විමසා වැටුප් සුදුසු පරිදි සංශෝධනය කරගන්න පුළුවන් කියන කාරණේ නිශ්චිත ලෙස 3 වෙනි වගන්තිය සඳහන් වෙනවා. ඒක තමයි වැදගත්ම කාරණේ. ගුරු සහ විදුහල්පති සේවාවන් වල මේ වැටුප් විෂමතාව විසඳා ගැනීම වෙනුවෙන් අපිට නිශ්චිත ලෙස මේ වගන්තියට අනුව කටයුතු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපි පවතින 4 වෙනි වගන්තිය ලෙස තියෙන පවතින සේවා ව්‍යවස්ථාවන් ඒ ආකාරයටම පවතින. ඒතොර ඒ සේවා ව්‍යවස්ථාවන් තුල අනෙකුත් සේවාන් වලට යන්න පුළුවන් තියෙන ඉඩකඩ තිබෙනවා. ඒ ඉඩකඩ ඒ අයුරින්ම කිසිදු වෙනසකින් තොරව සඳහන් වෙනවා. මේකේ කිසිදු තැනක සඳහන් වන්නේ නැහැ වෙනත් රාජ්‍ය සේවකීන්ට අදාළ දේවල් ලැබෙනවද නොලැබෙනවද කියන එක සඳහන් වෙන්නේ නැහැ. සමහරු බිල් එක මවනවා. දැන් මේක නිසා මේ වෙනත් රාජ්‍ය සේවකීන්ට ලැබෙන කිසිවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම දැන් මේ වෙනකොට රුපියල් 5000 දීමනාවක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලය තීන්දුව කරලා තිබෙනවා. ජනවාරි මාසයේ වැටුපේ සිට පසුගිය 13 වෙනිදා ඊට අදාළ චක්‍රලේක නිකුත් කරා 1.13 3/2022 ලෙස ඊට අදාළ චක්‍රලේක නිකුත් කරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ජේජේ රත්නසිරි මහතා විසින් එම චක්‍රලේකය කිසිවක් නොදැන සමහරු කියන දැන් 5000 ලැබෙන්නේ නැහැ අපෙන් ප්‍රශ්න කරන 5000 ලැබෙනවද නැද්ද මේ චක්‍රලේක තුල ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා මේ 5000 හිමි කාටද මාසික වැටුප් ලබන ස්ථිර తాවකාලික කොන්ත්‍රාත් නිලධරයන්ට ගුරු සේවයේ විදුහල්පති සේවය කියලා කියන්නේ මාසික වැටුප් ලබන ස්ථිර සේවාවක්. ඒ වගේම දෛනික වැටුප් ලබන නිලධරයන් සහ විශ්‍රාමිකයන් මෙන්න මේ කණ්ඩායම් තුනට තමයි මේ රුපියල් 5000 දීමනාව ලැබෙන්නේ. කිසි ලෙසකින්වත් මේ සංවෘත සේවා බවට පත් කිරීම 5000 දීමනාව ලබා නොගැනීමට හේතුවක් වෙන්නේ නැහැ. ඒ වගේම වෙනත් අවස්ථාවලදී ලැබෙන රාජ්‍ය සේවය වැටුප් වැඩිවීම ලැබීමට නොලැබීමට හේතුවක් බවට පත්වන්නේ නැහැ. ඒක චක්‍රලේකේ මත තමයි පදනම් වෙන්නේ. විශේෂයෙන්ම මේ 2022-3 කියන 3/2022 මේ නිකුත් කරන ලද රුපියල් 5000 දීමට අදාළව නිකුත් කරන ලද චක්‍රලේකයේ
කිසිදු තැනක එවැනි සඳහනක් වන එහෙමනම් මේ චක්කලයේ වගන්තියක ලෙස සඳහන් වෙන්න ඕනේ සංවෘත සේවාවන් වලට මේ අදාළ නොවේ. එහෙම සඳහනක් කොතනකවත් නැහැ. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් අපි හදාගත යුතු නැහැ. ඒ අනවශ්‍ය ප්‍රශ්න හදන අයටත් අපිට කියන්න තිබෙන්නේ එහෙම කිසිම ප්‍රශ්නයක් මෙතන මතුවෙන්නේ නැහැ. මේක එකම වගන්තියක් සඳහන 8 වෙනි වගන්තියේ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිර්ධාරණය සඳහා මෙම නියමනාවගේ පිළිබඳ උපදෙස් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරනු ඇත. රාජ්‍ය ව්‍යවස්ථාපිත සංස්ථාවල හා මණ්ඩලවලට නිලධාරයන්ට මේක ගේවීම සම්බන්ධයෙන් ඉදිරියේදී උපදෙස් නිකුත් කරනු ඇත කියලා තමයි සඳහන් වෙන්නේ. එහෙම නැතුව ගුරු සේවයට හෝ විදුහල්පති සේවයට මේ 5000 දීමනාව ගැටලුවක් බවට පත්වන්නේ නැහැ. විශේෂයෙන්ම එනිසා සංවෘත සේවාව බවට පත් කිරීමේ අපි දිගින් දිගටම අවධාරණය කළා. එදෙන ප්‍රධානම අපිට තිබෙන වාසිය තමයි පොදු රාජ්‍ය සේවයෙන් ඉවතට අරගෙන ගුරු සහ විදුහල්පති සේවාවන් වලට වෙනම වැටුප්පුවක් සකස් කරන්නට හැකියාව ලැබෙන එක. ඉතින් ඒ නිසා මේ පිළිබඳව කිසිදු ලෙසකින් බිය වීමට කාරණයක් නැහැ. මේ හදන බොරු බිල්ලන්ට අපි හසු වෙන්න ඕන කමක් නැහැ. ඉතින් අපි දන්නවා ගුරු සේවය සහ විදුහල්පති සේවය අපි පසුගිය දින 120ක අරගලේ පුරාවටම අපිටාමත් හොඳින් සංවිධානාත්මකව අපි පෙන්වලා තිබෙනවා අපේ හැකියාව ශක්තිය. ඒ නිසා අපි කොයි වෙලාවකවත් කිසිදු ප්‍රශ්නයකට බිය වෙන්න ඕන කමක් නැහැ. අපිට අවශ්‍ය ඕනෑම මොහොතක ගුරුවරු සහ විදුහල්පතිවරු අද එක මිටකට ඒක රාශියලා ඉන්නවා. සංවිධානගත වෙලා නම් තමන්ගේ හැකියාව ශක්තිය පෙන්වලා තිබෙනවා. ඒ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සමත් කියන කාරණය තියෙන ඉදිරියේදී එවැනි ප්‍රශ්න මතුවුණොත් අපි ඒ වෙලාවට ඒක බලාගමු. එහෙම නැතුව දැන් පේන දකිමින් අනාගතය පිළිබඳ විවිධ අනා දැකි කියමින් මේ පිළිබඳ අපි පසුතැවෙන්න හෝ අපි කලබල වීමට හෝ කිසිදු කාරණයක් නැහැ. ඉතින් සංවෘත සේවාව බවට පත් කිරීමේ ප්‍රධානම අපිට වාසිය තියෙන්නේ එතන. අපේට ප්‍රධානම වාසිය තියෙන්නේ එතන. එහෙම නැතුව මේක ඇතුලේ මේ කියන ආකාරයේ කිසිදු ප්‍රශ්නයක් මතුවන්නේ නැහැ. අපිට පුළුවන් නම් අනිකුත් සේවාවන් වලට යාමට මේක ඇතුළේ ඉඩකඩ තිබෙනවා නම් ඒ වගේම විශේෂිත වැටුප්පුවයන් සකස් කර ගැනීමට ඉඩකඩ අපිට හදලා දීලා තිබෙනවා. ඉතින් ඒ කාරණා මත අපිට කිසිසේත් මේකට බිය වෙන්න ඕන කමක් නැහැ කියන එක තමයි අපිට අවධාරණය කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තව සමහරු මේ ප්‍රාථමික ගුරුවරු පෙබරවාරි මාසයේ තුල උසස් පෙළ විභාග කාල සීමාව තුල පාසල් වලට කැඳවීම පිළිබඳව අපෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි දැනට අපේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළා නැහැ. විශේෂම ලංකා ගුරු සේවා සංගමයේ ලෙස ඉදිරියේදී අපේ විධායක සභාව තුල සාකච්ඡා කරලා මේ පිළිබඳව කරුණු ප්‍රකාශයට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අවධාරණය කරන්නට ඕනේ අපි කවුරුත් දන්නවා පසුගිය මාස 6කට වැඩි කාලයක් තිස්සේ මේ කොවිඩ් වසංගත තත්ත්වයේ හැමෝමේ පාසල් තුල අධ්‍යාපනය අඩාලු වුණා. අත්තරම ගත්තොත් අවුරුදු 1.5කට වැඩි කාලයක් තිස්සේ අධ්‍යාපනය අඩාලු වෙලා තිබුණේ. ඒ නිසා මේ රටේ ගුරුවරු සහ විදුහල්පතිවරු ලෙස අපිට ලොකු වගකීමක් තිබෙනවා අපි මේ අඩාල වුණ අපි දරු පැටවුන්ගේ අධ්‍යාපන නැවත යථාවත් කිරීම සඳහා වන ලොකු වගකීමක් අප හමුවේ තිබෙනවා කියන කාරණයක් අපි අවධාරණය කරන්න ඕනේ. ඒ නිසාම විවිධ ව්‍යාපෘති හදලා බලහත්කාරයෙන් එම ව්‍යාපෘති අපි මත පටවනවා නම් ඒකට පමණයි අපි විරුද්ධ වෙන්නේ. එහෙම නැතුව ස්වේච්ඡාවෙන් අපි දිගටම කරනු ලැබූ අපේ දරුවන්ට ඉගැන්වීම ස්වේච්ඡාවෙන් කරපු කිසිදු කටයුත්තක් අපි නතර කළ යුතු නැහැ. ඉතින් ඔබ ඔබටම අනන්‍ය වූ කාලසටහන ඔබටම අනන්‍ය වූ වැඩපිළිවෙලක් ඇතුලේ දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු ටික කරගෙන යන්න. වෙනදත් අපි කළා ඒ වගේම අදටත් ඒ විදිහටම කරගෙන යන්න. මොකද අපි අපේ ප්‍රශ්නේ යම් මට්ටමකට විසඳගෙන තිබෙනවා. ඉතින් අපිට ඉදිරියේදී අපි නැවතත් අවධාරණය කරන අපිට තිබෙනවා වැටුප් විශේෂතාවයේ සම්පූර්ණ විසඳා ගැනීමේ අරගලයක්. ඉතින් ඒ අරගලයට අපි කිසිසේත්ම නතර කරලා නැහැ. අපි ඒක ඉදිරියේදී නැවතත් ඒ අරගලයට අවතීන වෙනවා. ඒ වගේම විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් ඉතාම පැහැදිලිව අපි කිව්වා 97.1 සිට විශ්‍රාම ගියපු සියලු දෙනාට සහනයක් ලැබිය යුතුයි. ඒක පසුගිය 13 වෙනිදා අධ්‍යාපන ඇමතිවරයා ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදීත් අපි ගුරු විදුහල්පති සම්දාන ලෙස අවධාරණය කළා. විශේෂයෙන් ඊයේ දවසේ මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් එහිදී මම අවධාරණය කළේ විශේෂයෙන් මේ සංවෘත සේවා රැසක් නිවේදනය නිකුත් බලාත්මක වන්නේ 8 වෙනි මාසේ 30 වෙනිදා සිට 2021.
එනිසා 8යි 30න් පස්සේ විස්රාම ගියපු අයට මේ සහන දෙන්න කිසිදු බාධාවක් නැහැ. 8යි 30න් පස්සේ විස්රාම ගියයට සහන දෙන්න කිසිදු බාධාවක් නැහැ. මොකද 1994යි 10යි 6 වන දින සිට ගුරු සේවයේ බලාත්මක කර ක්‍රියාත්මක කරද්දී වැටුප ක්‍රියාත්මක වුණේ 95යි 1යි 1 සිට. නමුත් 94යි 10යි 6 සිට විස්රාම ගියපු අයටත් සහන ලබා දෙන්න කටයුතු කළා. ඉතින් ඒ අනුව මේ 2021යි 8යි 30 දින සිට සංවෘත සේවාව බලාත්මක වන දිනින් පසු විස්රාම ගියපු අයට මේ සහන දෙන්න කිසිදු බාධාවක් නැහැ. ඒ වගේම අපි දිග්ගටම අවධාරණය කළා 97යි 1යි 1 සිට පැන නගුණු ප්‍රශ්නයක්. ඒ නිසා එතෙන් සිට විස්රාම ගියපු අයට මේ සහනය ලබා දී යුතුයි කියන කාරණේ. ඒ වගේම තමයි පිරිවෙන් ගුරු සම්බන්ධයෙන් ඒ වගේ උපකෘත පාසල් ගුරු සම්බන්ධයෙන් අපි පසුගිය 13 වෙනිදා සාකච්ඡාවේදී මේ ප්‍රශ්නය මතු කළා. ඒ කාරණේ අවධාරණය කළා. යහුදුවේ එහිදී ලේකම්වරයාගේ පැත්තෙන් ප්‍රකාශිතපත් කළේ නව කැබිනට් පත්‍රිකාවක් ඒ සඳහා සකස් කරලා තිබෙනවා. එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය අරගෙන ඔවුන්ට අදාළ සහන සලසන්න එහෙම නැත්නම් මේ චක්‍රලේට අදාළ වැටු ලබා දෙන්න කටයුතු කරනවා. ඒක පෙබරවාරි මාසයේ වැටුපට ලබා දෙන්න කටයුතු කරන බවට තමයි ඔවුන්ගේ පැත්තෙන් අවධානය කළේ. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් අවදියෙන් ඉන්නවා. විශේෂයෙන්ම මේ උපකෘත පාසල්වල සහ පිරිවෙන් ගුරුවරුන්ට අවධානය කළ යුතුයි. ඔබේ ප්‍රශ්නේ කිසිසේත්ම අපි අමතක කරලා නැහැ, අතහැරලා නැහැ. ඒ සඳහා මැදිහත් වෙමින් ඉන්නවයි කියන කාරණේ. වගේම ගුරු උපදේශක සේවාව සඳහාත් ගැටලුවක් මතුවලා තිබෙනවා. ඉතින් ඒ ගැටලුවට සම්බන්ධයෙන් අපි මැදිහත් වෙමින් ඉන්නවා. ඒ වගේම අපි පසුගිය 13 වෙනිදාත් අවධාරණය කළ අවම තරමින් తాවකාලික විසඳුමක් ලෙස ගුරු සේවයේ පළවෙනි පන්ති සහ උපදේශක සේවයේ පළවෙනි පන්ති වැටුප වර්ධක අතර තිබෙන වෙනස ගැලපුම් වීම නාමක ලෙස විශ්‍රාම වැටුප ඇතුළු සියලුම කරුණු වලට අදාළ කරගත හැකි ලෙස ගැලපුම් වීම නාමක ලෙස ලබා දෙන්න පුළුවන් తాවකාලික විසඳුමක් ලෙස මේට ස්ථාවර ස්ථිර විසඳුමක් ලබා ගන්න තුරු. ඉතින් මේ කරුණු ටික තමයි මූලික වශයෙන් අවධාරණය කරන්නට තිබුණේ. ගුරු විදුහල්පති වෘත්ති සමිති සන්ධානයේ ලෙස අපි ඔබත් සමග නිරන්තරයෙන් ඉන්න ඔබේ ගැටළු වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී හිටිනවා. ඉතින් ඒ ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් අනිවාර්ය ලෙසම අපි මැදිහත් වෙනවා කියන කාරණය නැවත නැවතත් අවධාරණය කරමින් විශේෂයෙන්ම මේ අරගලයේ පුරාවටම මේ අරගලයේ කඩාකප්පල් කරන්න කටයුතු කරපු කුමන්ත්‍රණකාරී ලෙස හැසිරුණු කුමන්ත්‍රණ කරපු යම් යම් පිරිස් වල මේ සංවෘත සේවාවට එරෙහි විවිධ මතවලට ඔබ යටත් වෙන්න එපා. ඒවට ඒව පිළිබඳව ඔබ කලබල වෙන්න එපා කියන කාරණේ නැවත නැවතත් අවධාරණය කරමින් අදට ඔබෙන් සමු ගන්නවා. බොහොමත්ම ස්තුතියි. Multilac, Color the World, Sri Lankan. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.